ස්පෙල්බයින්ඩර් කාටද අමතක බලන්න බලන්න ආස හිතෙන තවමත් අමතක කරන්න බැරි කතා මාලාවක්. ස්පෙල්බයින්ඩර් කියන්නේ 1995 මනක් කල්පිත වික්‍රමාන්විත විද්‍යා ප්‍රබන්ධ ළමා රූපවාහිනි කතා මාලාවක්. ඒ ඔස්ට්‍රේලියාව සහ පෝලන්තය අතර සම නිෂ්පාදනය කරන ලද අතර දෙරටේම රූපගත කරන ලදී. මෙම කතා මාලාව සිඩ්නි උසස් පාසල් සිසුවකු වන පෝල් රෙනෝල්ඩ්ස්ගේ වික්‍රමාන්විතයන් අනුගමනය කරයි. ඔහු කාර්මික විප්ලවය කිසිදා සිදු නොවූ සමාන්තර ලෝකයක අහම්බෙන් අතරමං විය. තාක්ෂණය ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණ. ස්පෙල් බයින්ඩර්ස් ඔවුන්ය මැජික් එකක් ලෙස මවාපාමින් මිනිසුන්ගේ බිය සහ නොදනුවත්කම හසුරවමින් අන් සියල්ලන්ම පාලනය කිරීමට භාවිත කරයි. පෝල් රියානා නම් ප්‍රදේශයේ ගැහැණු ළමයෙකුගේ උපකාරය ඇතිව ඔහුගේ උසස් පාසල් මිතුරන් ඔහු බේරා ගැනීමට උත්සාහ කරන අතරතුර ඔහුගේ බුද්ධිය සහ ඔහුගේම විද්‍යාව පිළිබඳ දැනුම භාවිත කරයි. ඉතින් අද අපි බලමු 1995 වර්ෂයේ තිරගත වූ ඒ කාලේ පොඩ්ඩන්ගේ ජනප්‍රියම ළමා කතාවක් වූ ස්පෙල් බයින්ඩර් තරු අද වෙනකොට කොහොමද කියලා. ඒ කියන්නේ අවුරුදු 27කට පසු වෙනස බලන්න. කතාවේ ජනප්‍රියම චරිතය වන රියානාට මේ වෙනකොට වයස අවුරුදු 43යි. ඒ වගේම පෝල් ලෙස ජනප්‍රිය වුණ සිබිච්ගේ වයසත් දැන් අවුරුදු 43යි. බ්‍රයන් රූනි නැත්නම් ඇලෙක්ස්ගේ දැන් වයස අවුරුදු 50යි. මිචලා නූනන් නැත්නම් කතාවේ කැට්‍රිනා මගල්ටන්ට වයස දැන් අවුරුදු 47යි. ග්‍රෙවොන්ට දැන් වයස අවුරුදු 48යි. බ්‍රයන් රෙනෝල්ඩ්ස් දැන් වයස අවුරුදු 71යි. කොරියන්ට දැන් වයස අවුරුදු 82යි. හෙද මිචෙල් නැත්නම් ආශ්කාගේ දැන් වයස අවුරුදු 64යි. ආශ්කා මෑත කාලයේ ලංකාවේ ෆෑන්ස් ලගේ තවමත් ඇයට තියෙන ආදරයට ස්තුති කරලා වීඩියෝවක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම මේ කතා මාලාවේ හිටපු අනෙකුත් නළු නිළියන් ගැනත් මතකය අවදි කරගෙන යන ගමන්ව විස්තර කියන්නම් ඔබට. මෙම කතා මාලාව මිනිත්තු 30 බැගින් වූ කතාංග 26කින් සමන්විත වන අතර චිත්‍රපට මාලාව සඳහා අධ්‍යාපනික ද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියානු ළමා රූපවාහිනි පදනම සමග එක්ව නිෂ්පාදනය කරන ලද්දේ ෆිල්ම් ඔස්ට්‍රේලියා සහ ටෙලිවිස්ජා පොල්ස්කා මීඩියා ආයතනයේ විසිනි. ස්පෙල් බයින්ඩර් රූගත කරන ලද්දේ ඔස්ට්‍රේලියාවේ සහ සමාන්තර ලෝකයේ බොහෝ දර්ශන රූගත කරන ලද්දේ පෝලන්තයේය. ස්පෙල් බයින්ඩර් 1996 වසරේ හොඳම ළමා රූපවාහිනි නාට්‍ය සඳහා ඔස්ට්‍රේලියානු චිත්‍රපට ආයතනයේ සම්මානය දිනාගත්තේය. මෙම කතා මාලාව නිර්මාණකරුවන් වන මාෂ් ශිරප් සහ ජෝන් තොම්සන් විසින් ස්පෙල් බයින්ඩර් බුක් 1 රියානාස් වර්ල්ඩ් සහ ස්පෙල් බයින්ඩර් බුක් 2 පෝල්ස් වර්ල්ඩ් ලෙස නවීකරණය කරන ලදී. ස්පෙල් බයින්ඩට පසුව ලෑන්ඩ් ඔෆ් ද ඩ්‍රැගන් ලෝඩ් නමින් දෙවන කතා මාලාවක් නිකුත් කරන ලදී. එයද ස්පෙල් බයින්ඩ පළවන කොටස තරම්ම ජනප්‍රියතාවයට පත්විය. මේ වනකොට මෙම කතා මාලාව නැවත වතාවක් රූපවාහිනියේ විකාශයේදී. Looking for change, looking for pain. Pulling a mob, pushing a train. I'll never stop, stick to a lane. Pick up the pieces and go rearrange, yeah. I'll be the best above all the rest. Put me to the test, yeah. Expect nothing less, you check as I'm chess. What's happening next, yeah. He got the venom, a tangible weapon. No coming in second, this life is a lesson. He got a new engine from pain, that's a blessing. New focus, no guessing, just bold and obsession. All in his possession, you got the retention. I'll leave an impression and take a redemption. Just kill no discretion, your mind is a weapon. 11-11, it's time for progression, oh! You could try to play, but you're never gonna beat me. Look the other way, what I'm doing ain't easy. Bloody hands stained from the people who deceive me. Muddy hands break through the chains, go free me. People like sheep move feet hurt.